මේ පිටර තියෙන අමුණුකුල පැලැස් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අමුණුකුල පැලැස් පරිසභාවේ. එතකොට විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු කියන දැනට අපිට දැනලා තියෙන තොරතුරු අනුව මේ විහාරස්ථානයේ අපිට දැනට තියෙන සාධකයන් අනුව අපිට දැනගන්න ලැබිලා තියෙන මේක 1000 අවුරුදු 245ක වගේ ඉතිහාසයක් දැනට තියෙනවා. මොකද පන්සලට විහාරස්ථානයට කුඹුර පූජක කරලා තියෙන 1767 අපිට තියෙන ලිපි ලේඛන අවසාන සාක්ෂිය ඒක. එතකොට ඒ කාලේ පන්සලට කුඹුරක් පූජා කරන විහාරස්ථානයක් තිබෙන්න ඕන. ඉතින් ඒ තරම් ඉතිහාසයක් විහාරස්ථානයේ තියෙනවා. එතකොට මේ විහාරස්ථානයේ පහුගිය අතීතය පිළිබඳ චුට්ටක් කෙටියෙන් කියනකොට සර්ප වේදගමන දක්ෂ භික්ෂුන් වහන්සේලා වැඩ සාරණන් දහඳුරු ඒ වගේම තලාවේ ඥානින්දු වගේ යතිවරු පඬිත හාමුදුරන් වහන්සේලා මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා තියෙනවා. නමුත් දැනට තියෙන ගොඩනැගිලි පරණ ගොඩනැගිලි එකක්වත් නැහැ. දැනට තියෙන අලුතින් සකස් කරන ලද ගොඩනැගිලි ඓතිහාසික තොරතුරු දැනට තියෙනවා. අපිට මේ විහාරස්ථානයේ පරණයි කියන සාධකය අනුව කල්ලුළු අහු දෙකක් ඒක පොළොවේ යට තිබිලා තමයි අපිට හම්බුනේ. අපි ඉස්සරහ තියලා තියෙන මේ විහාරස්ථානයේ කෙනෙකුට දකින්න පුළුවන්. උතුමාල් අද මේ ඇවිදලා අපි තොරතුරු අරගෙන මම දන්නා තරමට මම මහණුනේ 1992 වසරේ ඒ ඉතිහාස කාලය තුළ විහාරස්ථානයේ තොරතුරු යම් රැස්කර ක්‍රමයේ අනුව මම දැක්ක වෙනස්ම තාක්ෂණික ක්‍රමයක් තමයි මේ අද තොරතුරු එක්තු වුණ ක්‍රමය. මොකද මේ සංකල්පයේ දිහා බලනවා රෝහණ විහාර වංශය යන ව්‍යාපෘතිය ඩීවි උපුල්ප්‍රිය මැතුමාගේ සංකල්පයකට අනුව විහාරස්ථානවල තොරතුරු එකතු කරලා මේ වගේ වැඩක් කරන පළවෙනි වතාව මම හිතන්නේ. අපේ විහාරස්ථාන නොයෙකුත් විදිහට ලිපි ලේඛන ඉදිරිපත් කරලා තිබුණා. නමුත් අද යුගයේ අද මේ ගෝලීයකරණය වුණා කියන තාක්ෂණය තුළ එතුමා මේ කරන සංකල්පය එතුමා මේ කරන වැඩසටහන සාර්ථක වැඩසටහනක් හැටියට මම විශ්වාස කරන මොකද මට මේ ලිපිය ලැබුණේ ඊයේ ලැබෙනකොට මම මේක අත්සන් කරලා තියන අතර මම උත්සාහවන්ත වුණේ මේ වැඩසටහන ගොඩක් සාර්ථක නිසා. මොකද අපි විහාරස්ථානයක තොරතුරක් ගන්න අද හොයන්න ගියොත් එහෙම ශාසනාංශයේ බලමණ්ඩලයේම යන්න ගියොත් ඒ තොරතුරක් නැහැ. අපට ආධාරයක් හම්බෙන්නේ ක්‍රමයක් තිබුණොත් අපේ ලිපියක් නැහැ. අපි තියෙන විහාරස්ථානවලට තියෙන තැන් වලට ලැබුණත් අපිට ලැබෙන්නේ ඒ හේතුව අපේ තොරතුරක් හරියට නැති නිසා. නමුත් මේ වැඩසටහන යටතේ විපුල් මැතුමාගේ මේ දේවි රෝහණ ප්‍රිය විපුල් මැතුමාගේ මේ සංකල්පයට අනුව මේ කරන වැඩසටහන නිසා අපට අද ලංකාවේ ප්‍රදේශයට පමණක් නෙවෙයි විශ්වයේ සෑම තැනක ඉඳන් වුණත් අපේ විහාරස්ථානයේ තොරතුරු යම් කෙනෙකුට වෙබ්සයිට් එකක් ඔස්සේ බලාගෙන නරඹන්න ඒ පිළිබඳ විශ්ලේෂණය කරන ඒ ආධාර උපකාර කරන ශාසනයේ ලොකු උන්නතියක් සඳහා කරන වැඩ පිළිවෙලක් හැටියට මම මේ වෙලාවේ මේ කටයුතු සාර්ථක